තයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බේසජ්‍ය සංයුක්තයේ සරල කාරණාවක්. ඒ තමයි අපගේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ජීවමාන වැඩවාසය කරන කාලයේදී තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිණිස නානා ප්‍රකාර බේසජ්‍ය දේශනා කළසේක. ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකේ මානදම් පුරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන තමන්ගේ උත්තරී ශ්‍රාවක සංඝයාට කායික මානසික වේදනා ගැටලු මේ සෑම දෙයකම පිළිතුරක් වශයෙන් වත්පිළිවෙත් විශාල සංඛ්‍යාවක් දේශනා කළා. මේ ලෝකේ පවතින්නේ හැම ස්ථානයකම බේසජ්‍ය බව අපි දැනගත යුතුයි. මක් නිසාද අපගේ අසනීපයකට බේතක් කියලා යමක් ගන්නවා නම් ඒක මේ මාපොළවේ පඨවි ධාතුවෙන් ගත යුතුයි, ආපෝ ධාතුවෙන් ගත යුතුයි, වායෝ ධාතුවෙන් ගත යුතුයි, එහෙම නැත්නම් තේජෝ ධාතුවෙන් ගත යුතුයි. පඨවි ධාතුවෙන් කුමක්ද බේසජ්‍යයක් වශයෙන් අපි ගන්නෙ කියලා බැලුවාම අඹරලා ගත්තා වූ ඖෂධ, උයාපියා ගත්තා වූ ඖෂධ, කොටා ගත්තා වූ ඖෂධ, මලව ගත්තා වූ ඖෂධ කියලා අපි පඨවි ධාතුවෙන් ඖෂධ ගන්න අවස්ථා අනන්තය ප්‍රමාණ. දන් වශයෙන්, දියර වශයෙන්, කසාය වඩියක් වශයෙන්, තම්බලා ආපෝ ධාතුවත් බේසජ්‍යයක් වශයෙන් ගන්නවා. ඒ වගේම තමයි දුමහල්ලලා සමහර සාක වර්ග පුච්චලා, මුල් වර්ග පුච්චලා, සමහර කොළ ජාති තම්බලා රත් කරලා උමාල කරලා මේ වායෝ ධාතුවෙන් බේසජ්‍ය වශයෙන් ගන්න අවස්ථාත් අනන්තයි අප්‍රමාණයි. ආපෝ ධාතුව මේ කයේ 72%ක් පවතින බව විද්‍යාවෙන් පිළිගන්නවා. තාපසවරු මේක කොහමද දැනගත්තේ? මේ පෘථිවිය ඇදිලා තියෙන්නේ 72% වතුර, 28% පස. ඒ ක්‍රමයටමයි මේ කයත් නිර්මාණය වෙලා පවතින්නේ. එහෙනම් මේ කයේ මේ වතුර ධාතුව දශමයකින් හෝ අංශකයකින් හෝ වැඩි වුණොත් ඒක අසනීපයක් වශයෙන්, රෝගී තත්ත්වයක් වශයෙන් සලකනවා. මෙලෙස ආපෝ ධාතුව වැඩි වුණොත් තේජෝ ධාතුව බේසජ්‍යයක් වශයෙන් ගන්නවා. උණුසුම තපින්න, රස්නේ දේවල් ගන්න, මේ වගේ රස්ණය බේසජ්‍යයක් වශයෙන් අරගෙන අර ආපෝ ධාතුව පාලනය කිරීමක්, වාෂ්ප කර යැවීමක් සිදු කරනවා. දැන් අපට පෑදෙලි මේ ලෝකේ බේත් කියලා කියන්නේ සතරමා භූත. එනනම් මේ සතරමා භූතයා තමයි අපට නානක් ප්‍රකාර බේසජ්‍ය වශයෙන් පෙනී සිටින්නේ. අපි මේ සංයුක්ත නිකායේ බේත් වර්ග පිළිබඳවත්, ඒ බේත් වර්ග සාධන ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව ඒක සාමාන්‍ය දෙයක්, ඒක ග්‍රන්ථාරූඪ කරපු දෙයක්, ඒක කියව ගන්න පුළුවන්. ලෝකෝත්තර වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සංයුක්ත නිකායේ ඒ බේසජ්‍ය සංයුක්තියේ තියෙන ඒ කාරණාව ඔබට ගිය එකක්, ප්‍රඥාවට ගෝචර වෙන එකක්. ඒ තමයි අපි මේ බේසජ්‍ය ಜಾති පඨවි ධාතුවෙන් ගන්නේ කායික වශයෙන්. එහෙම නැත්නම් අපි මුඛයේ කියන මාර්ගය ඔස්සේ මේ පඨවි ධාතුවෙන් අපි මේ බේසජ්‍යයේ කයට ගන්නවා. ඒ වගේම තමයි මේ ආපෝ ධාතුවේ දියර ಜಾති, කසා ಜಾති අපි කටින් ගන්නවා. හැබැයි වායෝ ಜಾති අපිට කටින් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නාසයෙන් තමයි ගත යුත්තේ. තේජෝ ಜಾති නාසයෙන් ගන්නත් බෑ, කටින් ගන්නත් බෑ. ඒක උණුසුම වශයෙන් කයට දෙන්න ඕනේ. උමාලයේ වශයෙන්, රස්නේ වශයෙන් කයට දෙන්න ඕනේ. සෑම සෛලයකින් තමයි ඒක ලබා ගන්නෙ. එහෙනම් මේ බේසජ්ජේ ගන්න අපි අනිවාර්යයෙන්ම ආයතනයක් පාවිච්චි කරන්න ඕනේ. ඇස, කන, දිව, නාසය, සමසිත කියන ආයතන අය
මේ බේසජ්‍ය පරිහරණය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එනම් මේ බේසජ්‍ය පාවිච්චි කරන පළවෙනි ක්‍රමවේදය තමයි මේ ඇස. අපට පේන මේ සෑම ගහක් කොළක්ම ගත්තාම මුලක් පොත්තක් මලක් ගත්තාම මේ හැම දෙයක්ම බේතක්. අපි බේතක් වශයෙන් දකින තාක්කල්. එනම් මේ ලෝකේ අපි යම්කිසි ගහක් දිහා බලලා අනේ මේ ගහ සෑඳ වටිනවා. මේ ගහ ගොඩාක් මේ ශ්‍රේෂ්ඨයි. හොඳ ප්‍රයෝජන තියෙන ගහක් වෙනම් මේක අපි පරිස්සම් කරන්න ඕනේ කිව්වාම යාට එම්බ්‍රිසා වැදෙන්න පුළුවන්. ඇයි එයා ඇලෙනවා බැඳෙනවා. එයා තුළ මේ ඇලීමේ ස්වභාවය අට ගන්නකොට ආපෝ ධාතුවේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. තවත් ගහක් දිහා බලලා මේ ගහ මෙතන තියලා බෑ මේක පුච්චන්න ඕනේ කැබලි කොට ඉරා දමන්නට ඕනේ විනාශ කරන්නට ඕනේ කියන අදහසින් ඒ ගහ දිහා තරහෙන් බලනකොට ඒ ගහ විනාශ කරන්න නිතර නිතර මානසික දුක් වෙනකොට එයා තුළ ඇස්සමාරු ගෙඩිහමාරු විසප්පෝ අර්සස් පිච්චෙන ගතිය මේ වගේ උෂ්ණාධිකරල රෝග එන්න පුළුවන් හේතුව එයා තුළ ද්වේෂය හට අරගෙන. එනං කලින් එයාට ආපෝ ධාතුවෙන් අසනීප ඇතිවෙන්නටත් දැන් තේජෝ ධාතුවෙන් අසනීප ඇතිවෙන්නටත් ප්‍රධාන හේතු වෙලා තිබුණේ එයාගේ මානසිකත්වය. ඒ මානසිකත්වයට මූලිකත්වය අරගෙන තිබුණේ මේ ඇස කියන ඉන්ද්‍රිය. එනං අපි මේ ලෝකෙදී ආ බලනකොට මේ ඇස් වලින් අපට බේත් හම්බෙනවා. කොහොමද බේත් හම්බෙන්නේ? අපි මේ නාම රූප දියා බලනකොට ගස් කොළන් දියා බලනකොට ලෝභයෙන් නැතුව බලනවා නම් අපි ආපෝ වලින් ඇතිවෙනා වූ ලෙඩ රෝග වලට බේත් ගන්නවා ආ සමානයි. මේ ගස් කොළන් දියා බලනකොට ද්වේෂය ඇති නොවන විදිහට බලනවා නම් තේජෝ වලින් ඇතිවෙනා වූ ලෙඩ රෝග වලට බේත් ගන්නවා ආ සමානයි. එනං අපි මේ ගස් කොළන් දියා බලනකොට අපි තුලේ මෛත්‍රිය වැඩෙනවා නම් යටහත්පාත්කම වැඩෙනවා නම් උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රගුණ වෙනවා නම් අපි මේ ලෝකයේ කිසිම ලෙඩකට අසනීපයට ගොදුරු වෙන්නේ නැහැ. මේ ලෝකයේ සෑම අසනීපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ සෑම රෝගයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ලෝභ දේශ මෝහ රාග කියන මේ අකුසල මූල ධර්මයන් පෙරදරි කරගෙන. ධම්මෝ රක්කති ධම්මචාරී. එහෙනම් ධම්මචර්යාවේ ඇසිරෙනා වූ සියල්ලන් ධර්මයේ විතින් ආරක්ෂා කරනවා එක තථාගත පණිවිඩයක්. එහෙනම් ඒ අය ලෙඩ වෙන්නේ නැහැ. ඒ අයට ප්‍රශ්න ගැටලු වේදනා ඇති වෙන්නේ නැහැ. හේතුව ඒගොල්ලෝ ධර්මානුකූල ජීවත් වෙන නිසා. එහෙනම් ධර්මයෙන් පිටත් වීම ධර්මයෙන් බෑරව යෑම තමයි මේ අසනීපවලට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. එහෙනම් අපි ඇසෙන් මේ ලෝකෙ දිහා බලනකොට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ද්වේෂ කරන්නේ නැතුව ලෝභ කරන්නේ නැතුව වෛර කරන්නේ නැතුව අපි බලන්න පුළුවන් නම් උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් බලන්න පුළුවන් නම් මේ ඇස් දෙකට මේ පේන හැම දෙයක්ම බේතක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කන් වලට ඇෙන මේ ශබ්ද වලින් අපි ලෝභ දේශ මොහ රාග ඇති කර ගන්නවා නම් ඒ තරංග වල තියෙන ඒ අණුවල ධාරිතාවට අනුව කම්පණයට අනුව භ්‍රමණ වේගයට අනුව මේ කයට ලෙඩ රෝග උරුම වෙනවා. සමහර අය ඉන්නවා අධිරුධිර පීඩනේ මොකවත් නැහැ. හැබැයි ආගේ දෙමව්පියන්ගේ ඉඳලාම චරිත ටික ඝාතනය කරන්න පටන් ගත්තාම මුළු ඇඟම වෙව්ලනවා තරහා ඌල ගන්න බෑ. දැන් පරීක්ෂණ කරලා බැලුවොත් වෛද්‍ය වාර්තාවේ තියෙනවා විශාල රුධිර පීඩනයකට ලක්වෙච්ච රෝගියෙක් කියලා. අපි ආගේ ඉසකෙස් ගාකටවත් මොකවත් කළේ නැහැ. වචන ස්වල්පයක් පූජා කළා. මේ ශබ්ද පූජාව නිසා යා රෝගියෙක් බවට පත් වුණා. ඒ වගේම අධිරුධිර පීඩනයට පත් වෙච්ච බොහොම අසාධ්‍යච්ච රෝගියෙකුට අපි ධර්මයේ දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ සැඟවූ මංගල කරුණු එයාට සරල විස්තර කරනකොට එයාගේ සන්තෝෂය කොච්චරද කියලා කිව්වොත් එයාව අමතක වෙනවා. එයාගේ කය අමතක වෙනවා. එයා ඉතාගෙන ඉන්න ගොඩාක් දේවල් එයාට අමතක වෙලා මේ ධර්මයට සමවදිනවා කය නිවෙනවා අධිරුධිර පීඩනය කියන රෝගය අතුරුදාන් වෙනවා. එනම් මේ ශබ්දය තමයි එයාගේ අසනීපයට ඇතිවෙච්ච මූල බීජය. මේ ශබ්දයම තමයි එයාගේ කයට ලැබිච්ච බේසජ්ජය. එනම් මේ ඇයෙන සෑම වචනයක්ම ධර්මානුකූලව ශ්‍රවණය කරනවා නම් තථාගතයන් වහන්සේ මේ ලෝකේ ජීවමානව ඉන්න කාලේ මා වෙනුවෙන්ම දීපු මංගල කරුණක් වශයෙන් එක ශ්‍රවණය කරනවා නම්
ඒ ශ්‍රවණය කරන සෑම මොහොතක් තුළම ඇලීම ගැටීම කියන ධර්මතාවයෙන් වෙන් වෙලා අපිට ශ්‍රවණය කරන්න පුළුවන් නම් ලෝභ දේශ මොහ රාග වෛර ඇති නොවන්නට වග බලා ගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ඇයෙන්නේ ශබ්ද නෙමෙයි මේ ඇයෙන්නේ වචන නෙමෙයි මේ ඇයෙන්නේ බේසජ්‍ය එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව අපි මොනතරම් ඖෂධ ಜಾති කොටාගෙන මොනතරම් ඖෂධ ಜಾති තම්බාගෙන කසාය අදලා බිව්වත් වැඩක් නැහැ කායික සංවරය නැත්තම් එනම් පින්ඩපාත ඒ විනයට අනුව දාන වළඳන්නා වූ ඒ ශික්ෂාපදවලට අනුව අපි ඒ සෑම ශික්ෂාපදයක්ම පිළි අරගෙන පාත්‍රය දිහා බලාගෙන ප්‍රියමනාප සිටිවිල්ල ඇති කරගෙන වටපිට බලන්නේ නැතුව තලු ගන්න නැතුව කතා කරන්න නැතුව බොහොම සංවරව එක බත්ඇටයක්වත් තමන්ගේ මුඛය තුළ ඉතුරු නොවන විදියට ඒක පොඩි කරලා වළඳන්න පුළුවන් නම් ඊට වඩා බේතක් මේ ලෝකයේ කොහෙවත් නැහැ හේතුව මේ ලෝකයේ බේත කියලා කියන්නේම රසායනික ගුණය එහෙනම් රසායනික ගුණය නිර්මාණය වෙලා තියෙන සතරමා භූත බත් කියන්නේ පටවි හොදි කියන්නේ ආපෝ ඒකේ සුවඳ කියන්නේ වායෝ මේ ලෝකයේ පොළවේ උෂ්ණත්වයට අනුව සෑම පිණ්ඩයක්ම උෂ්ණත්වයකට ගොදුරු වෙලා සෑම කලාපයක්ම උෂ්ණත්වයකට ගොදුරු වෙලා මා පොළවේ උෂ්ණත්වයට අනුව එහෙනම් ඒකේ තේජෝ තියෙනවා එහෙනම් සතරමා භූතයාගෙන් ඒ රසායනික ගුණයෙන් බේත් ඇදෙනවා නම් මේ බත් පිණ්ඩයත් බේත්වල ගුලියක් නේද බේසජ්ජ ගුලියක් මේ මොකේට ඇතුල් කරලා මේක බේත් බවට පත් වෙලා මුළු සර්වාංගයම නිරෝගිමත් කරන්න ඒ මානසිකත්වය හදාගත්තාම මේ ලෝකයේ තියෙන සෑම බේතක්ම මාපොළවේ පස්සල තියෙනවා වාගේ ඒ මාපොළවේ පස්සල එක ස්වරූපයක් තමයි මේ බත් මිට මේකේ ඒ සියලුම ගුණාංග තියෙනවා උදාහරණයක් වශයෙන් බැලුවාම මාමෝදේ වතුර අරගෙන පරීක්ෂා කරන එකත් මාමෝදේ වතුර ටික පොල් කට්ටකට අරගෙන ඒ පුංචි ප්‍රමාණය පරීක්ෂා කරලා ගන්න වார்த்தාවක් දෙකම එකයි. ඇයි මාමෝදේ මොනවද තියෙන රසායනික ගුණ? අර පොල් කට්ටේ වතුර වලත් ඒ ගුණම තියෙනවා ප්‍රතිශත වලින් අඩු වෙලා. එහෙනම් අපි ගන්න බේසජ්ජය අපේ දාණය. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ පත්‍යවේක්ෂාවේ එක වගන්තියක් තමයි බේසජ්ජ පරික්කාරම් පටිසේවාමි. එනම් මේක මගේ කයට බේතක් වේවා මගේ බ්‍රහ්මචර්යාවට හේතුවක් වේවා ಗುಣධර්මවලට හේතුවක් වේවා එනම් මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතුවක් වේවා එනම් මේ බට්ටික බඩ ඇතුළට ගින් ඒ ආමාශයේ කොඳුරනවා නම් කෑ ගන්නවා නම් ඒ කාන්ත වශයෙන් යට නිවනක් නැහැ එයා දුක් විඳිනවා මේ බට්ටික බඩ ඇතුළට ගිහිලා ජීර්ණ වෙලා නිවිලා යනවා නම් ඒ කය නිවෙනවා කය නිවෙනකොට සිතත් නිවෙනවා එහෙනම් මේ තියෙන්නේ මං ඉදිරියේ මාගේ නිර්වාණ පණිවිඩය මේ තියෙන්නේ මාගේ බේසජ්ජය මාගේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව අපි මේ දාණය ධර්මානුකූලව දැකලා මේ දාණය ලෝකෝත්තරව ගත්තාම ඒකම අපට වේදනාවට බේසජ්ජයක් වෙනවා තරහෙන් ගත්තාම සැරට ගත්තාම ද්වේෂයෙන් ගත්තාම තණ්හාවෙන් ගත්තාම ඒකම අපිට අසනීපයක් වෙලා කායික සුවේ අතුරුදාන් වෙලා විශාල වේදනාවල් වලට ගොදුරු වෙලා ධර්මයේ ඊන වෙලා ಗುಣධර්ම අතුරුදාන් වෙලා පිරීමටපත් වෙනවා එහෙනම් අපි මේ ලෝකේ බලන හැම දෙයක්ම බේසජ්ජ අපට හැයෙන හැම දෙයක්ම බේසජ්ජ අපි මේ මුඛයට ඇතුල් කරන සෑම රසයක්ම බේසජ්ජ ආස්වාස ප්‍රාස්වාස කරන සෑම මොහොතක්ම බේසජ්ජ ගන්නවයි කියලා කිව්වොත් ඒක බොහොම නිවැරදි සමේ රෝග තියෙනවා දහස් ගණන් අලුවන් කියනවා කුෂ්ඨ කියනවා දද කියනවා ඔරි කියනවා ගෙඩි කියනවා මේ සෑම රෝගයකටම ප්‍රධාන හේතුව ප්‍රාණ වායුවේ මදිකම විද්‍යාත්මකව කියනවා නම් ඔක්සිජන් ධාරිතාව කයේ අඩු වුණාම තමයි සමේ රෝග ඇති වෙන්නේ. එහෙනම් ඔක්සිජන් තමයි මේ රෝගවලට තියෙන බේසජ්ජය. ඔක්සිජන් ගන්නේ නාසයෙන් බලන්න මේ නාසය ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ලබා ගන්නා ඔක්සිජන් මේ කයට බේසජ්ජයක් වෙලා නේද? එහෙනම් බේත් වළඳ වළඳ තමයි මේ භාවනාවේ ඉන්නේ.
බේත් ස්පර්ශ කරමින් තමයි භාවනාවේ ඉන්නේ. එහෙනම් මේ ලෝකයේ අසනීපයක් කියලා කිසිම දෙයක් නැහැ. අපි මානසිකව අල්ලාගෙන ඉන්න තාක්කල්. එහෙනම් අපට තියෙන එකම පිළිවෙත තමයි තපස් ජීවිතය තමයි. අපි මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ලෝකයේ පවතින ආ වූ සෑම බේසජ්ජ ඒ රසායනික ගුණයක්ම අණු වශයෙන් මේ වායුවේ පවතිනවා. මේ ලෝකයේ තියෙන ඕනම බේතක අණුව ගත්තාම ඒ බේතේ අණුව මේ වායුවේ පවතිනවා. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒක සංඝටක වශයෙන් සංයෝග වශයෙන් තරංග වශයෙන් අණු වශයෙන් මේ නාසයට ඇතුල් වෙලා ඒ නාසය තුලින් මේ කයට මේ අණු ටික උනලා අවශෝෂණය වෙලා ඒක තුලින් ඒ අවශ්‍ය රසායනික ගුණය මේ ශරීරගත වෙලා අන්න බලන්න අපගේ ලෙඩ රෝග අතුරුදාන් වෙ නැටි මේක අවබෝධයට සමවැදිලා භාවනා යෝගී ඉඳීම පමණයි අපි කළ යුත්තේ. එහෙනම් නාසයෙන් අපි බේත් බොනවා. මුඛයට ඇතුල් කරන සෑම ආහාරයක්ම බේතක් වෙලා බලන සෑම දෙයක්ම මේ ලෝකයේ බේතක් වෙලා ඇයෙන දේවල් හැම දෙයක්ම බේතක් වෙලා අපේ කයට වදින මේ සිසිල් සුළඟ සුළඟක් නෙමෙයි ඒක බේසජ්ජයක්. ඇයි අපට කැල්සියම් ඌනතාවයක් තියෙනවනම් මේ වායුවේ තියෙන කැල්සියම් අණු ටික අපේ කයේ තැවරෙනකොට ස්පර්ශ වෙනකොට මේ කයේ විශේෂ ගුණයක් තමයි භ්‍රමණය වීම. මේ කයේ විශේෂ ගුණයක් තමයි අවශෝෂණය කර ගැනීම හැකියාව තිබීම. කයේ විශේෂ දෙයක් තමයි අවශ්‍ය නැති දේවල් ප්‍රතික්ෂේප කිරීම. එහෙනම් අපේ කයට අවශ්‍ය මොනවද? ඒක මුළු සර්වාංගෙම තියෙන සෛලවලින් උරා ගන්නවා. ගොඩාක් පිපාසය තිනකොට විලකට වැවකට බැස්සාම ඒ වැවේ තියෙන වතුර මේ කයෙන් උරා ගන්නවා. ටික වෙලාවකින් පිපාසය අතුරුදාන් වෙනවා. එහෙනම් අපේ කයට මේ විශේෂ හැකියාවල් රාශියක් තියෙනවා. සෛලයක ගුණ කීයක් තියෙනවද කිව්වම ගුණ 32ක් තියෙනවා. සෛලයක් අවබෝධ කරන්න නම් කායානුපස්සනාවේ පළවෙනි රූප කලාපය අවබෝධ කරන්න නම් මේ රූප පින්ඩයක මේ කලාපයක තියෙන ගුණ 32 ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. එහෙනම් මේ වායුවේ එනව රසායනික ගුණ මේ බේසජ්ජ මේකක්ම මේ කයට වැඩිලා මේ කයේ තැවරිලා මේ සෛලවල භ්‍රමණ වේගය නිසා ඒවා සෛලවලට එතිලා ලේත් එක්ක මිශ්‍ර වෙලා මේ කය පුරා පැතිරිලා මේ කයට අවශ්‍ය ඒ රසායනික ගුණ ටික අවශෝෂණය කරගෙන මුළු සර්වාංගෙම ලෙඩ රෝග නිර්දෝෂ කරනවා සනීප කරනවා. මේක තමයි මේ බේසජ්ජ සංයුත්තේ තියෙන ඉහළම තලයේ තියෙන බේසජ්ජ ප්‍රඥාව එහෙම නැත්නම් බේසජ්ජ විද්‍යාව. නමුත් අපි මේ ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ පළවෙනි තරලයේ වෙන පටවි මට්ටමේ බේසජ්ජ ගන්න, දෙවෙනි තරලයේ ආපෝ මට්ටමේ බේසජ්ජ ගන්න, තුන්වෙනි මට්ටමේ වායෝ මට්ටමේ බේසජ්ජ ගන්න, හතරවෙනි මට්ටමේ තේජෝ බේසජ්ජ ගන්න. තපස්වර මුනිවරු කවදාවත් මේ පල්ලෙය මට්ටම් වලින් ගන්න නැහැ. ඒගොල්ලෝ හයවෙනි මට්ටමින් උඩට තියනේ වගන්නේ. එහෙනම් මේක ස්වභාවිකවම අපට මේ පේන දේවල් තුලින් ලෙඩ රෝග සනීප වෙනවා. ඇයෙන දේවල් වලින් සනීප වෙනවා. ආස්වාසය තුලින් සනීප වෙනවා. කන බොන දේවල් වලින් සනීප වෙනවා. මේ වායු තරලේ වාඩි වෙලා ඉතියාම මේ කයට ස්පර්ශ වන සෑම රසායනික ගුණයකින්ම මේක සනීප වෙනවා. ඉයල තලයේ තියෙන බේසජ්ජය තමයි මනෝ සංචේතහාර. ඒකට අපි කියනවා මනෝ සංචේත බේසජ්ජ කියලා. සිත විසින් නිර්මාණය කරගන්නා වූ පෙති වර්ග, බේත් වර්ග, කසාය වර්ග. යම් කිසි කෙනෙකුට අපි බේතක් අදනවා මොකවත් නැහැ ඇල් වතුර. අදලා අපි කියනවා මේකට අපේ ප්‍රාණ ශක්තිය මිශ්‍ර කළා. විශාල ජීව ශක්තියක් මේකට අන්තර්ගතයි. මේක ගත්තාම කය ගොඩාක් ශක්තිමත් ගොඩාක් වැඩ කරන්න පුළුවන් කියලා එක දුන්නාම එයා එක විශ්වාසයෙන් බිව්වාම අලියෙකුට වාගේ ශක්තිය පීටනවා බලනකොට මේ වැවෙන් ගත්ත වතුර ටික. එහෙනම් එයාගේ සිත මොන ආකාරයට ක්‍රියාත්මක වෙනවාද? එයාගේ කය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එයාගේ මානසිකත්වයට අනුව තමයි කායික සුවය මානසික සුවය පීටන්නේ. කෙනෙකුගේ චිත්තය කෙසේද එයාගේ චර්යාව එසේමය.
එහෙනම් අපට පුළුවන්කම තියෙනවා මම නිරෝගිමත් කෙනෙක් මට කිසිම අසනීපයක් නැහැ කියලා මේ සිත ධෛර්යමත් කරන්න සුදුරුදිරාණු කියලා කියන ප්‍රතිසත්තිකරණයේ හියුමනිටි එක ඇතුළ වැඩි වෙනවා. ඒ ප්‍රතිසත්තිකරණය වැඩි වෙනකොට මොනම විසකටවත් එයාට මොකවත් කරන්න බෑ. බඩගින්නට එයාට තර්ජන කරන්න බෑ. පිපාසයට තර්ජන කරන්න බෑ. එයාගේ වීරිය වැඩි වෙනකොට ඒ බේත් වලින් කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියන එක ඔප්පු කරනවා. හේතුව මේ සිතම බේතක් බවට පත් කරගෙන ඒ සිතවිලි වලින් එයා ප්‍රතිකාර කරනු ලබනවා. එහෙනම් අපට පුළුවන් අපේ සිතවිල්ලෙන් ලෙඩ රෝග සනීප කරන්න. අපේ සිතවිලි අපට පුළුවන්කම තියනවා බේත් බවට පත් කරන්න. අතපය තුවාල වුණාම අනේ කැපුණා මේකට බේත් දාන්න ඕනේ කියලා ඉතල බලන්න ඒ තුවාලේ සනීප වෙන්න සති දෙකක් යනවා. කොමක්ද ඒක තුළ පවතින විද්‍යාව බේත් දාලා සනීප කරන්න ඕනේ කියන තාක්කල් මේ සෛලවල ඒ කැපිච්ච තැන්වල තුවාල වෙච්ච ඒ සෛලවල DNA වල ජානවලට ගින් තැම්පත් වෙනවා. බේත් ලැබෙනකන් සනීප වෙන්න එපා. විඥානේ ඉතනවා බෙටඩින් දාන්න ඕනේ කියලා. විඥානේ ඉතනවා බේසජ්ජා කොටලා බඳින්න ඕනේ. එතකොටයි සනීප වෙන්නේ. එතකන් සනීප වෙන්න එපා කියන නියෝගය ඒ සෛල වලට ලැබිලා ඉවරයි. සති දෙක තුන තුවාලේ තියෙනවා ආවෙන්නේ. ඕනම වෙලාවක මේ සෛල භ්‍රමණය වෙන නිසා මේ සෛල වලට චුම්බකත්වයක් තියෙන නිසා සෛලයක් තව සෛලයක් ඇදලා අලව ගන්න හැකියාව මේ සෛලයට පවතිනවා. 32 ගුණාංග වලින් මේකත් එක ගුණාංගයක්. සෛලයක් තවත් සෛලයක් ළඟට ඇදලා අරගෙන අලව ගැනීමේ හැකියාව. එහෙනම් කැපුණාම මගේ සෛල වලට මේ හැකියාව තියෙනවා. මගේ කයට පුළුවන්කම තියෙනවා මේ තුවාලය ආ කරලා ඒක යා කරලා ඒ අසනීපය සනීප බවට පත් කරන්න. කැපිච්ච ගමන්ම අපට තේරෙනවා අනේ මේ තුවාලය තව විනාඩි 5ක්වත් තියෙන්නේ නැහැ. හේතුව මම මේක නැවතුවාට මේ සෛල නවතින්නේ නැහැ. භ්‍රමණේ වෙලා මේක ඇදලා ආ කරගන්නවා යා කරගන්නවායි කියලා මේක තව විනාඩි 5කින් අතුරුදාන් වෙනවායි කියලා දැඩි විශ්වාසයෙන් ඉතල බලන්න. විනාඩි 5කින් ලේ පැල්ලම් ඕදලා බලනකොට තුවාලේ එතන නැහැ, අතුරුදාන් වෙලා. එහෙනම් මනෝ සංචේත ආහාර වලින් මනෝ සංචේත බේසජ්‍ය වලින් තමයි ඍෂිවරු මේ ලෝකේ ජීවත් වෙන්නේ. අසනීපයක් වුණාම කැපුණාම ඉබේම තුවාලේ හා වෙනවා, සනීප වෙනවා. මනෝ සංචේත වලින් ඒගොල්ලන්ට පුළුවන් දෙවිවරු වාගේ ජීවත් වෙන්න, බඩගිනිය දෙන්න. බඩගින්නට ප්‍රධානම හේතුව සිත. අනේ වෙලාව එකලා වුණා, දාණ ආවේ නැ, පරක් වුණා, දැන් දාණේ වැරදෙනවා, බඩගිනියනවා කියලා ඉතපු ගමම ආමාශයේ ගිනි වතුර නිස්පාදනය වෙලා බඩගින්න ඇති වෙලා ඉන්න බෑ. පාර දිහා බලාගෙන ඉන්නවා, බත් එකනකොට පැනලා බත් එක උදුරලා කන්න ඒ තරම් බඩගිනි. තාපසයාගේ සිත හදා ගන්නවා දෙවිවරුන්ට කවුරු දාණේ පූජා කරන්නේ. දෙවිවරුන්ට අපල් මිදි කවුරුත් පූජා කරන්නේ. සිතවිල්ලක් ඇති කරගෙන ඒ සිතවිල්ලෙන් සන්තෝෂයටපත් වෙලා ඒකම ආහාරයක් බවට පත් කරගන්නවා. අපටත් මේ අත්දැකීම් තියෙනවා. සාමාන්‍ය ජීවිතවල උත්සව දවස්වල විශේෂ සන්තෝෂයක් තියෙන දවස්වල කෑම කන්න බෑ අපට. ඇයි? සන්තෝෂයේ වැඩිකම නිසා බඩගිනි හැදෙන්නේ. එහෙනම් මේ සන්තෝෂය කියලා කියන්නේ අපේ දවල් ආහාරය, උදේ ආහාරය නේද? එහෙනම් එක වේලක ආහාරය අතපසු වෙන්නටත් ඒ දාණය ප්‍රතික්ෂේප වෙන්නටත් ඒ මනෝ සංචේතයේ හේතුවක් වුණා නේද? එහෙනම් අපට බඩගිනි හැදෙනකොට මට බඩගිනි නෑ. හේතුව මං මේ අවශෝෂණය කරන වාතයේ සෑම ආහාරයක්ම තියෙනවා. මං ආහාර වලින් ගන්නෙ රසායනික ද්‍රව්‍ය. මගේ සෛල වලින් අවශෝෂණය වෙන්නේ ඒ සමාන අවශෝෂණය කරන රසායනික ද්‍රව්‍යමයි. මං ආශ්වාස ප්‍රාශ්වාස කරන මේ වායු පින්ඩේ මට ආහාර තියෙනවා. මේකේ බත්තකට 100ක් උනත් තියෙනවා. හේතුව බත් වලින් ලබා ගන්න බැරි දේවලුත් මේ වායුවේ මිශ්‍ර වෙලා තියෙනවා. මේ ලැබෙන්නේ ආහාරමයි කියලා සිතලා බලන්න. මේ මානසිකත්වයට පත් වෙලා බලන්න. ආහාරවල අවශ්‍යතාවය අතුරුදාන් වෙනවා. වතුර මිදිලා තමයි පස් හැදෙන්නේ. පස් වලින් තමයි ආල් ව්‍යංජන මේවා ටික හැදෙන්නේ. එහෙනම් මේ වතුරවල තියෙනවා ඕනම ව්‍යංජනයක් අදන්ඩ ඒ අවශ්‍ය ගුණාංග. සෑම ව්‍යංජනයකම රසය පවතිනවා. සෑම ව්‍යංජනයකම රසායනික ගුණය පවතිනවා.
එනම් මේ වතුර වලින් මට සෑම දෙයක්ම ලැබෙනවා. මිනිස්සු ඇපල් කනවා, මමත් මේ ඇපල් කන්නේ කියලා ඒ මානසිකත්වය අදා ගන්නවා. ඇපල් වල තියෙන සියලුම ගුණයම මේ වතුර වල තියෙනවා. මිනිස්සු කියනවා අපි කිරිකොස් ගන්නවා, අපි රාබු ගන්නවා, මේවල කැල්සියම් තියෙනවා කියලා. හැබැයි මේ වතුරෙත් කැල්සියම් මිශ්‍ර වෙලා තියෙනවා. මමත් මේ කොස් තමයි ගන්නේ, කිරි තමයි වළඳන්නේ කියලා මේ වතුර ටික ගත්තා. මේ වතුර වලින් අවශ්‍ය දේ අවශෝෂණය කරගන්නවා. එහෙනම් මේ ලෝකේ තාපසේගේ මානසිකත්වයේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බැලුවාම පුතුජන මිනිස්සු කෝටියක් අරගෙන එක පැත්තකින් තිබ්බත් එයාට සමාන වෙන්නේ නැහැ තාපසයා. හේතුව තාපසයා ඉතන ක්‍රමවේදය වෙනස්. එයා මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමවේදය වෙනස්. එහෙනම් අපි තාපසය වශයෙන් මේ විදිහට හිතන්නට ඕනේ. අපි ගත කරන මේ ශ්‍රමණ ජීවිතයේ, මේ තපස් ජීවිතයේ මේ විදිහට ගත කරන්නට ඕනේ. එහෙනම් අදහිඳලා අපේ සිත වෙනස් කරනකොට ඒ සිත වෙනස් කරන ඒ චේතනාවම අපට ආහාරයක් බවට පත් වෙලා මේ කයයි මේ සිතයි පෝෂණය කරනවා. අපි තන සිතවිල්ලම බේසජ්ජයක් බවට පත් කරගෙන ඒ බේසජ්ජය තුළින් අපට ප්‍රතිකාර කරනු ලබනවා. සර්පේ කෑවාම මේ සර්පයා විස නැති සර්පේ, මේ සර්පයා සර්ප කුලවල ඊන වෙච්ච සර්පේ, කිසිම ආබාධයක් ඇති නොවන සර්පේ කියලා සිත හදලා බලන්න. ඒ විස මර්ධනය වෙනවා, මරණය දුරස් වෙනවා. නිකං ආක යන විස නැති සර්පේ කෑවාම අනේ විස අධික සර්පයා, මේ සර්පයා නිසා දැන් මම මැරෙනවා කියලා බය වෙලා බලන්න, මැරිලා වැටෙනවා. ඒ කියන්නේ මේ සිතවිල්ල තමයි අපට බේත්ුනේ, මේ සිතවිල්ලමයි විසත්ුනේ. එහෙනම් අපි ජීවත් වෙන මේ ලෝකේ ඕනම අවස්ථාවක මේ සෑම දෙයක්ම අපට බේසජ්ජක් වශයෙන් ගන්න පුළුවන්. එහෙනම් අපි හතට ගන්නා වූ පරිහරණය කරනා වූ සෑම දෙයක්ම බේසජ්ජයක්. මම පරිහරණය කරන පාත්‍රය මට බේසජ්ජයක්. පාත්‍රය මං වළඳන්නේ නැති වුණාට පාත්‍රය මට බේසජ්ජයක් වෙලා කොහමද මම තාපසේ මම මේ විදිහට ජීවත් වෙන කෙනෙක්? මට හම්බෙන්නේ උදේට විතරයි ආහාර. එක වේලෙන් ජීවත් වෙන මානසිකත්වයෙන් යුක්ත කෙනෙක් කියලා මම නිතර නිතර සී වෙනකොට එක වේලට හදාළ විදිහට කය හැදෙනවා. දවල් ආහාරය අවස ගිලම්පසවල අවශ්‍යතාවය අතුරුදාන් වෙනවා. අන්න බලන්න මගේ බඩගින්න කියන මේ අසනීපෙට බේත් ලැබෙන්නේ නැටි. මේ සීවරය පොරවා ගත්තාම මේ සීවරයෙන් කය වාගෙන ඉන්නකොට මගේ කයේ ග්ලූකෝස් දාහනේ අඩු වෙනවා. කය පිච්චෙන අවස්ථාව අඩු වෙනවා. කය පරිස්සම් වෙනවා. දාහනය ශේවීම අඩු වෙනකොට කයේ තියෙන ශක්තිය ගබඩා වෙලා තියෙනවා. ඒක තුළින් කය පෝෂණය වෙනවා. අනවශ්‍ය විදිහට ශක්තිය ලබා ගැනීමේ අවශ්‍යතාවය නැති වෙනවා. බලන්න මේ සීවරයට සිත පීටෙවුවාම ඒකත් බේසජ්ජයක් වුණා. මා ලබන විවේක සුවය බේසජ්ජයක් වශයෙන් හිතනවා තපස්වරු. ඇයි මම ඇසෙන් බලන්න යන්නේ, කණෙන් ආගණ්ඩ යන්නේ, කයින් මොකවත් වැඩ කරන්න යන්නේ? සෑම මොහොතක් තුළ මං සංවරව වාඩි වෙලා නිස්සබ්දව ඉන්නවා. මේ නිස්සබ්දව ඉන්න නිසා හැයින් සේවීම අඩු වෙලා, කණින් සේවීම අඩු වෙලා, කායික වශයෙන් සේවීම අඩු වෙලා, සිතවිලි වලින් සේවීම අඩු වෙලා, එනං ශක්තිය උපරිම ගබඩා වෙලා මගේ කය බොහොම පරිස්සමෙන් තියෙනවා. ඕන තරම් ඉදිරියට ජීවත් වෙන්න ශක්තිය ගබඩා වෙලා තියෙනවා. ආහාර පාන අවශ්‍ය නැහැ කියන මානසිකත්වයටපත් වෙනවා. එනං තාපසේ ගාකට වාඩි වෙලා ඉන්නකොට මේ තපස් සුවයත් එක්තරා බේසජ්ජයක් තමයි. එනං යා දකින දේවල් යට බේසජ්ජයක්, ඇහෙන දේවල් බේසජ්ජයක්, ස්පර්ශයේ බේසජ්ජයක්, සිතවිලි බේසජ්ජයක්. එනං මේ බේසජ්ජ සංයුක්තයේ තුල විදර්ශනාවේ විද්‍යාවෙන් දැක්කාම මේ ලෝකේ හැම ආයතනයකින්ම අපට බේත් ලැබෙනවා නං. හැම ආයතනයකින්ම නිවීමට අවශ්‍ය කටයුත්ත සිද්ධ වෙනවා නං. අපේ අවිද්‍යාව නිසා අපි මේ ලෝකය ඇසුරු කරන පරිහරණය කරන ක්‍රමවේදවල තියෙන අඩුපාඩු නිසා අදටත් අපි අසනීප වෙලා අපි කියනවා මේ කිසිම අසනීපයක් නැති නිරෝගිමත් කෙනෙක් මම කියලා නෑ. මානසික අසනීප ඕන තරම් තියෙනවා. සෝවාන් ඵලේ නැත්තම් පෘතුජනනම් මානසික සුවය කායික සුවය කියන කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගිමත් වෙන්නට නම් මේ බේසජ්ජ සංයුත්තේ තියෙන විද්‍යාව අපි දැනගන්නට ඕනේ.
මේ සතරමා භූතය පරිහරණය කරගෙන මේ සතරමා භූත තුළ ජීවත් වෙන සෑම අවස්ථාවක්ම අපි ජීවත් වෙන්නේ කොහමද, කොයි විදියටද, මේ සෑම තප්පරයක් ගානේ මට සිදු වෙන්නේ කොමක්ද, මේ සතරමා භූතයයි මායි අතර තියෙන ඝනදෙනුව කොමක්ද කියන අවබෝධය තුළ ඉන්න ඕනේ. මේක තමයි චිත්තානුපස්සනාව. එනං අපි ජීවත් වෙන සෑම තප්පරය ගානේ චිත්තානුපස්සනාව වඩනවායි කියලා කියන්නේ එයා සිතින් බේත් ලබා ගන්නවා. මේ හැම දෙයක්ම ධර්මානුකූලව දකින්නකොට මේ නාම රූප වලින් ලෝභ දේශ මොහ රාග ඇති නොවි එයා පරිස්සමෙන් මේ රූප දියා බලනකොට අන්න ධර්මානුපස්සනාව තුළින් බේසජ්ජේ ලබනවා. සෑම වේදනාවක් දුකක් ගැටලුවක් කරදරයක් තුළින්ම එයා ලෝකෝත්තරව සිතනවා නම් ඒක යාපතක් ලෙස ගන්නවා නම් අන්න වේදනානුපස්සනාව තුළින් එයා බේසජ්ජේ ලබනවා. කායික දේවල් භෞතික දේවල් හැම දෙයක් තුළින්ම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් ලෝභ දේශ මොහ රාග වලින් තොරව ජීවත් වෙනවා නම් ඒ උත්තමයා කායානුපස්සනාවෙන් බේසජ්ජේ ලබනවා. එහෙනම් සතර සටිපට්ඨානය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන බේසජ්ජ සංයුක්තයේ තියෙන විද්‍යාව. එහෙම නැත්නම් ඒක තමයි ප්‍රඥාවට ගෝචර වෙන බේසජ්ජය. එහෙනම් විද්‍යාවේ බේසජ්ජය අපි දැනගත්තා. මේ සතර සටිපට්ඨානය වඩන කට්ටිය නිරෝගී වෙන්නේ ඇයි කියන රාස දැනගත්තා. දීගායු ලබන්නේ කොහමද කියලා අපි දැනගත්තා. සබ්බේ සත්තා කියන සියලු සත්‍යයන්ගේ අනතුරු වලට ගොදුරු වෙන්නේ නැත්තේ ඇයි කියන එක දැනගත්තා. මේ නාම රූප තුල ඒගොල්ල නිදහස්ව සතුටින් තපස් ජීවිතය තුලින් සුවෙන් ඉන්න බව අපි දැනගත්තා. එහෙනම් හදේ ඉඳලා අපි සතර සටිපට්ඨානය වඩමු. මේ සෑම නාමයක් රූපයක් තුල පඨවියක් ආපෝවක් වායෝවක් තේජෝවක් තුල පවතිනව බේසජ්‍ය අඳුනගෙන ජීවත් වෙමු. මේ ලෝකයේ විස කියලා කිසිම දෙයක් මේ ලෝකයේ පවතින්නේ නැහැ. විස කියන දේවලෝ අද අපට බේත් වෙලා විසකට බේත් වශයෙන් දෙන්නේ තවත් විසක් තමයි. වෛරසයක් බැක්ටීරියාවකට බේතක් වශයෙන් දෙන්නේ තවත් බැක්ටීරියාවක් වෛරසයක් තමයි. එහෙනම් අපට සරම්පවලට පැපොල් වලට විදින්නේ ඒ ආ සමානම ඒ වෛරස් එකක්මයි. එහෙනම් මේ ලෝකයේ විස කියලා කියන්නේ අපට බේතක්. මේ ලෝකයේ ආහාරයට සුදුසුයි කියලා කියන එකත් බේතක්. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම බේතක්. පාසාන වර්ග තියෙනවා, පස් වර්ග තියෙන මේ හැම එකක්ම බේතක්. පස්ලෝ කියලා කියන්නේ පස් වර්ග පායි කියන එක නේද? එන සෑම දීපයකම දේශයකම සෑම භූමියකම තියෙන පස් වර්ග හැම එකක්ම බේතක්. එහෙනම් අපි මේ පය ගාගෙන ඉන්නේ බේත්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ පාවාන් අනුමෝදන් නොකළේ. එහෙනම් අපි පාවාන් නැතුව ඉස් කකුලෙන් අපි මේ ලෝකේ ඇවිදිනකොට මේ මා පොළව ස්පර්ශ වෙනකොට මේකේ තියෙන කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් වර්ග, මිනරල් වර්ග මේ කයට වැදෙනකොට මේ කය තුලින් මේ මාපොට ඇඟිලි තුලින් මේ පොඩි ඇඟිලි තුලින් මේ කයේ තියෙන අවශෝෂණ හැකියාව තුලින් මේක උරා ගන්නකොට මේ මාපොළවේ තෙතමනේ මේ කයට ඇතුල් වෙනකොට විශාල රෝග සංඛ්‍යාවක් නිකම්ම සනීප වෙනවා. ඒ කියන්නේ අපේ යටිපතුලෙන් බේසජ්‍ය උරා ගන්නවා. කයේ මේ වාතයේ තියෙන බේසජ්‍ය උරා ගන්නවා. ඇයින සෑම සබ්දයක් තුලින්ම කණෙන් බේසජ්‍ය උරා ගන්නවා. අපි දකින සෑම නාමයක් රූපයක් තුලින්ම මේ ඇසෙන් බේසජ්‍ය උරා ගන්නවා. ආස්වාස ප්‍රාස්වාස කියලා කියන නමින් අපි ආනාපාන කරන්නේ නිතරම බේත් බොනවා. අපි කන කෑම ජාති බීම ජාති හැම එකක් තුලින්ම බේසජ්‍යය ගන්නවා. එහෙනම් මේ තරම් බේත් තිබිලා ලෙඩ වෙන්නේ ඇයි? සිතින් බේත් ගන්න නැති නිසා. සිත සුවපත් වෙලා නැති නිසා. සිතේ තියෙන අඩුපාඩු වැඩි නිසා. එහෙනම් සිත සුවපත් කරගෙන මේ විද්‍යාවෙන් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් මේ විද්‍යාත්මක භාවය තුළින් මේ බේසජ්ජයට සමවැදිලා මේ හැම දෙයක්ම පරිහරණය කරන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයෙක් මේ ලෝකේ ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් බේසජ්ජ සංයුක්තේ අපි විද්‍යාව දැක්කා. ඒ විද්‍යාව අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා. අද හිඳලා මේක අපේ සිතිවිලි වල ගබඩා කරගෙන නැවත නැවත මෙනෙහි කරමු. සෑම මොහොතක් තුලම චිත්තානුපස්සනාවෙන් මේ ලෝකේ මේ අවබෝධයෙන් ගනුදෙනු කරමු.
මේ විදියට ජීවත් වෙලා මේ අවබෝධයෙන් මේ සෑම බේසජ්ජයක්ම අරගෙන කායිකව අපි සුවපත් වෙලා අපි අපිට ලැබෙන්න තියෙන වේදනා වලින් අපි සුවපත් වෙලා බොහොම ඉක්මනට ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව වඩාගමු. එහෙනම් මේ ආවාද අනුශාසනාව ධර්ම කාරණාව අපි ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ තපස් ජීවිතයේ තපස් සුව පිණිස අපගේ සංසාර විමුක්තිය පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙමි.